අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඩීසල් ගොඩබාන විශ්වාසයේ මත දෙවනිදා සිට කප්පාදුව අඩු කරන්න හදන පවිත්‍රා කප්පාදුවට හේතුව ඩොලර් සහ බලාගාර නැතිකම ඇමතිනි පවිත්‍රත් බලාගාර නැති පරණ බෙරපදේම වයයි ලබන මාසයේ සිට දුප්පතුන්ගේ වහලට සෝලා පැනල් 20:30 දී 70%ක් පුනර්ජනනීය විදුලිය විදුලිය එක්ස්පෝට් කරන්නත් හදන රාජ්‍ය ඇමති දුමින්ද රටේ ඉන්ධන පරිභෝජනයේ 50%කින් ඉහළ ගිහින් ඇමති සරත් වීරසේකර කියයි මිනිමැරුම් චෝදනාවෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා නීදොස් කොට නිදහස් නිර්නාමික කණ්ඩායම් වල ඉල්ලීමට ජන එකතු වීම භයානකයි JVP සහ UMP කියයි වත්මන් අර්බුදයට විසඳුම වහාම රට වසා දැමීම පාටලී පවසයි හෙට දින පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා විදුලිය පැය 13ක් 15ක් විතර කපන්න වෙනවා කියලා මීට මාසයකට පෙරයි අප වාර්තා කළේ ඒ අවස්ථාවේදී හිටපු ඇමතිතුමා ඇතුළු බලධාරීන් කිව්වෙම නැහැ කීයටවත් පැය 10ක් 15ක් විදුලිය කපන්නේ නැහැ කියලායි දැන් අද ඉඳලා පැය 13ක් විදුලිය කැපුවා ඇත්තටම මේ කප්පාදුව පාර්ලිමේන්තුවට දැනෙන්නේ නැහැ ඒ හැමෝටම ජෙනරේටර්ස් තියෙන නිසා අප ඊයේත් කතා කළේ ඇත්ත අද කියන්න තියෙන්නේත් ඇත්ත හෙට කියන්න වෙන්නේත් ඒ ඇත්තම තමයි අප හිටගන්නේ ජනතාවගේ පැත්තේ කලවරේ ඉන්න ජනතාවගේ පැත්තේ මේ විදුලි අර්බුදයේ ඉතිහාසයේ ලියලා ඇත්තටම දැන් අපට වැඩක් නැහැ ඒ තරමටම අප හේතු සාධක සහිතව අනන්ත අප්‍රමාණ මේ ගැන කතා කළා දැන් අද අලුත් විදුලි බල ඇමතිතුමියත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා එහිදී එතුමිය පැවසුවේ ඇත්ත ප්‍රශ්නේ ඩොලර් හිඟකම කියලායි ඉලංගට එතුමියත් පරණ ඇමතිතුමාගේ බෙරපදයක්ම වයින්ු ලැබුවා. ඒ බලාගාර හිඟකම. ඩොලර් නැති නිසා ඩීසල් නැප්තා විතරක් නෙවෙයි ඊළඟට ගල් අඟුරුත් නැති වෙවි විශේෂයෙන්ම 2019 වර්ෂයේ පැය 4ක විදුලි කප්පාදුවක් මාර්තු මාසයේ 18 වෙනිදා ඉඳලා අප්‍රේල් 10 වෙනිදා වෙනකන් ගියා. ඒ වෙලාවේ ලංකාවේ ඛනිජ තෙල් වල කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වෙනත් ගැටලු තිබුණෙත් නැහැ. හැබැයි ධාරිතාවේ රටේ අඩුවක් තිබුණා විදුලි නිෂ්පාදනයේ. තවත් විදුලි බලාගාර හදාගත යුතුව තිබුණා. 2014 වසරට වෙනකොට රටේ විදුලිය අවශ්‍යතාවය සඳහා බලාගාර අපි ඉදිරි කර අවශ්‍ය ප්‍රමාණයට 2014. හැබැයි සාම්පූර් බලාගාරය ඒක රටේ කෙරුණේ නැහැ. අපි ගෙදර ගියා. අද වෙනතුරු රටට තවත් බලාගාර හැදිය යුතුව තිබුණත් හැදුනේ නැහැ. ඉතින් ඒ නිසා ඉතා ඉක්මනින් මේ රටට අවශ්‍ය බලාගාර අපි හදා ගැනීමට කටයුතු කරගෙන යනවා. විදුලිය ඉල්ලන වෙලාවට මුළු රටම එක වෙලාවක ඉල්ලනවා. උදේ පාන්දර පීක් අවර් එක දැන් ලංකා ඉතිහාසයේ කවදාවත් නැති විදියට 2500කට විතර මෙගවට් ප්‍රමාණයක් මිනිස්සු ඉල්ලනවා. ඉතින් කොහෙන්ද ජනනය කරන්න ජනනය වෙන්නේ නැත්තම් ඒක දී ගන්න අපිට බැරුව යනවා. දෙවෙනිදා ස්ථිර වශයෙන්ම ඩීසල් නැව අපිට ලැබෙනවා. සා දෙවෙනිදා ඉඳලා මේ පැය ගණනාවක් කපන එක නැවතලා විදුලිය කපන එක යම් මේ ප්‍රමාණය පැය ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන් වෙනවා. දැන් හැදුවේ නැත්තේ මොන බලාගාරයක්ද? ඩීසල්ද, නැප්තද, ගල් අඟුරුද, නැත්තම් LNG ද? මේ හතරෙන් මොකක් හදලා තිබුණත් ගන්න ඩොලර් කෝ? අපි හිතමු න්‍යාස්තික බලාගාරයක් හදලා තිබුණා නම් පුංචි හරි සහනයක් තියේවි. ඇත්තටම ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියටත් අනිත් මැති ඇමතින්ට කිව්ව බලාගාර මැදි කතාවම කියන්න සිදුවීම මේ ක්‍රියාදාමය තුල ඇති බරපතල මාෆියාම තමයි අවසානයේ එළියට එන්නේ. අප ඊයේත් මතක් කළ ආකාරයට විදුලි බල මණ්ඩලයට දැන් අවුරුදු 53ක් පුනර්ජනනීය විදුලි උත්පාදනයට මොකද කළේ කියලා අහලා බලන්න 20:30 දී තමයි සූර්ය පැනල ව්‍යාපෘතිය සාර්ථක කරගන්න හදන්නේ. ඒ කියන්නේ තව අවුරුදු 8ක් තියෙනවා. ඒ වෙනකොට පෙරහැර ගිහින් තියෙන්න පුළුවන්. ලයිට් කපන්නේ විදුලි බල මණ්ඩලයේ හෝ විදුලි බල අමාත්‍යාංශයේ ප්‍රශ්නකර නෙමෙයි මේ රටේ දැවෙන ඩොලර් හිඟයක් තියෙනවානේ ඒ නිසා ඉන්ධන ලබා ගැනීම අපහසුතාවය නිසා තමයි අපිට මේ අමාරුකම ජනතාවට දෙන්න වෙලා තියෙන්නේ එහෙනම් අපේ උත්සාහය වෙලා තියෙන දැන් 2030 වෙනකොට ලංකාවට අවශ්‍ය කරන විදුලි බලයෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්තිය මගින් නිෂ්පාදනය කරන්න. මේ මෙගාවොට් 2000ක් අපි ගාව අතේ තියෙනවා අවසර ලබා දීලා ක්‍රියාත්මක කරන්න. අපි විශ්වාස කරනවා 2023 දෙසැම්බර් මාසෙ වෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා මෙගාවොට් 2000කට වැඩි ප්‍රමාණයක් ජාතික විදුලි වලපත එකතු කරන්න. ලබන මාසෙ වෙනකොට
පවුල් ලක්ෂයක් වෙනුවෙන් කිලෝවොට් 5 බැගින් තමන්ගේ වහල මත අපි විසින් එයාට ඒ සෝලර් පද්ධතිය හයි කරලා මාසික රුපියල් 2500ක් අපි එයාට ලබා දෙන අවුරුදු 15ක් යනකම් අවුරුදු 15ක ඉඳන් අවුරුදු තවත් 22 වෙනකම් අවුරුදු 7ක් දක්වා එයා රුපියල් 7000කට වඩා වැඩි ආදායමක් එයාට ලබා දෙන්න අපට ආව එක ආයෝජකෙක් මෙගාවොට් 5000ක් ඔෆ්ෂෝර් වලින් නිෂ්පාදනය කරන්න එයාගේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මෙගාවොට් 1000ක් ලංකාවට දෙන්නත් ඉතුරු 4000 සිංගප්පූරුවට එක්ස්පෝට් කරන්නත් ඒ ආරම්භ කරලා තියෙනවා ඒ වගේම අපි ලංකාවෙන් පව එක්ස්පෝට් කරන්නත් අවශ්‍ය කරන පසුබිම අපි හදලා ඉවරයි. දැන් ඇත්තටම තියෙන බලාගාර වලට ඩීසල් ටික නැත්තා ටික දී ගන්න බැරිව තව ඒවා හදලා තිබ්බනම් මොකද වෙන්නේ? තියෙන ටික කළමනාකරණය කරගන්න අසමත් වුණ අප අවුරුදු 53ක් පුරාම වැස්ස දිහා බලාගෙන හිටියා. වැස්සේ වැස්සොත් ගඟ පිරේ කියන අසම්භාව්‍ය ක්‍රියාවට රටක් බාර දෙන්න නම් ඇත්තටම අප නිරන්තරයෙන් අසන ප්‍රශ්නේ අදත් ඇසිය යුතුයි. ඒ මැති ඇමතිවරු විදුලි බල මණ්ඩලය ආදී එකී නොකී මෙකී ආයතන මොකටද කියලා. තාම ඩීසල් නැව මහමුදේ. ගොඩ බාන්න ඩොලර් නැහැ. එයාසේ තවත් නැවක් එනවලු. ඇත්තටම මේ ගෙවුණු කාලය තුල අප පුනර්ජනනීය විදුලි උත්පාදන ක්‍රමවලට යාන්තම් හෝ අත තියලා තිබුණා නම් අපට මේ කල යන්නේ නැහැ. උපන්දා සිට හිරු එළිය දුටු අප සූර්ය ශක්තිය ගැන 1%ක්වත් විශ්වාසය තිබ්බේ නැහැ. සුලම් බලයත් එහෙමමයි. එහෙව් රටක වැස්ස මත යැපීමට සිදුවීම මොන තරම් ඛේදවාචකයක්ද? ඇත්තටම මේ අවස්ථාවේ දැන් කඩිනමින් කළ යුත්තේ කුමක්ද? මේ කප්පාදුව අවම කරගන්න පුළුවන් ක්‍රම සොයන්න ඕනේ. එහිලා දැනට ඇති බලාගාර උපරිම ධාරිතාවෙන් දුවවන්න ඕනේ. කොහොම හරි අඛණ්ඩව ඩීසල් දෙන්න ඕනේ. ඒකට ඩොලර් ඕනේ. මුලින් විසඳන්න ඕනේ ප්‍රශ්නේ ඩොලර්. ඉන් අනතුරුව දැන් බලන්න ඕනේ ඩීසල් උත් එක්කම අපට විදුලිය දෙන්න කවුරු හරි ඉන්නවද කියලා. ලෝකේ පුරාම තියෙනවා විදුලි උත්පාදන නැව්. ඒ නැව් ඩීසල් උත් අරගෙන තමයි එන්නේ. එහෙම නැවක් දෙකක් ගෙනාවොත් මෙගාවොට් 300ක් 600ක් විතර විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට මේ හදිස්සි අවස්ථාවේ කරගන්න පුළුවන්. මේ වෙලාවේ එහෙම අහල පහල රටකින් විදුලි උත්පාදන නැවක් ගෙන්න ගන්නවත් පුළුවන්ද කියලා බලන්න ඕනේ ණයට හරි. එනිසා ප්‍රශ්නේ යථාර්ථයේ තේරුම් ගන්න. ඩොලර් නැතුව බිඳ වැටෙන ජන ජීවිතයේ තේරුම් ගන්න. ඩොලර් නැති නිසා ඩීසල් නැහැ. ඩීසල් නැති නිසා ජල විදුලිය අඩුවීම නිසා විදුලිය කපන්න වෙලා. විදුලිය නැතුණහම යෝගට් එක, අයිස්ක්‍රීම් එක, කුකුල් මස් 500 සිට නරක් වෙනවා. මේවා හදන කුඩා ව්‍යාපාරිකින් විනාශ වෙනවා. වෙලෙන්ද බිමටම සමතලා වෙනවා. ගෞමක් දෙකක් මහලා ජීවත් වෙන මහාන මැෂින් නැති කුඩා ව්‍යාපාරිකයගේ සිට බොහෝ දෙනෙක් අද කබලෙන් ලිපට වැටිලා එදා වේල ආදායම් නැති වෙලා විදුලිය විසන්දි වෙනකොට ඔටෝ පණ ගැන්වෙන නැත්නම් ඔටෝ ඔන් වෙන ජෙනරේටර්ස් ඇති මැති ඇමති ඇති හැකි අය කොහොමද රටේ බහුතරයේ දුක දන්නේ මාස්ක් වර්ග කොහොමද තියාගන්න බෑ මාත්‍යෝ පෑ හතරක් පහක් එළිය තියාගන්න පුළුවන් ඕමනම් ෆ්‍රිජ් එකේ දාලා එළියට දාපුන් ආය ගඳ ගන්නවා හොටල් කාරයන්ට ඒකට වඩා පාඩුයි අපේ කරන්ට් එක කපන නිසා මේ මස් වල මේ ගොඩක් කල් තියාගන්න බෑ හීට් එක නිසා කොමස්සෝම නරක් වෙනවා ගොඩක් දුරට. සියලුම කන ආහාර දවල මේ නරක් වෙනවා ඩේට් පයින්ක ඊට පස්සේ නරක් වෙනවා කරන්ට් ගුණාන් පස්සේ ඒක බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒවා කාලෙම ඉස්සු බඩේ අමාරු වෙනවා. ඉතින් කරන්ට් කැපිල්ලෙන් ලොකුම අසාධාරණයක් කරලා බඩු ඔක්කොම නරක් වෙනවා. සීත කරගන්න විදිහ නැහැ, කූල් බීම විකුණන්න විදිහ නැහැ. දැන් රස්නේ වැඩි. කරන්ට් එක නැතුව කොහොමද බිස්නස් කරන්න අමාරුයි. වැඩ ගත්ත මිනිස්සු සල්ලි දෙන්නේ නැහැ වැඩ කරන්න නැති. මම මොනවද කරන්නේ? හරි දුක මහත්ය මොකක්ද මේ මහත්ය? මේ ආණ්ඩුවට තමයි මම බහ තෝරන කාලේ ඉඳන් දුන්නේ. මගේ 100 100ගේ මිනිහ කිලිච්ච නිල් පාට තිරෙන් වාලා. එහෙම කරලා එදා ඉඳන් මේ ආණ්ඩුවට බැලමෙවරකම් කරලා ගතු කරලා ඔක්කොම කරලා ජීවිත විඳිනවන ඔක්කොම දුක්. ආණ්ඩුවෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ අපි. අපි කරන්ට් එක ණයට ගන්නෙ නැහැ. අපිට දෙන්නේ සංචාර කියන කලාපය ගැන සම්පූර්ණ මිනිස් අන්තසර වැසුත්පත් කරලා ඉන්නේ. ඒ විදිහේ මහතුරු සල්ලි දෙලා ඇවිල්ලා දුක් විඳින මෙහෙන්නේ නැහැ. මේ මිනිස්සු ඕන රටවල් කියනවා. සංචාරක ව්‍යාපාරේ කඩා වැටෙනවා කියන්නේ අපිට ජීවත් වෙන විදියන්නේ. දැන් මේ යන විදියට මේ සංචාරක ව්‍යාපාරේ මොකද වෙන්නේ? සංචාරකයන් තමයි බෙන්තර පුරවලම ජීවත් වෙන්නේ. ළමයි පාඩම් කරන වෙලාවට තමයි ලයිට් කපන්නේ. රෑ 8ට 8:00ට ලයිට් කපනවා කියන්නේ තියාගන්න විදියක් නෑ. අපි මේ තියන්න කියන්න රජයේ දෙන පීඩනේ වැඩි මිනිසුන්ට. කරන්ට් එක නිසා මාන්න බෑ. එතකොට මේ තෙල් ප්‍රශ්නේ හින්දා කාටවත් එන්න බෑ. එතකොට ප්‍රශ්න දෙකම එක වගේ තමයි. කරන්ට් එක කැපිල්ල කියන්නේ මහත්තු දැන් අපි රස්සාව කියන්නේ රස්සාව නැති වෙලානේ තියෙන්නේ මේ මගුලක් නිසා මුම් මේ කරන බලු වැඩේ නිසා අපිට යන්නේ නම් නැති වෙලා තියෙන්නේ කරන්ට් එක නැති එක කියන්නේ තියෙන මල්ලි සෑහෙන සනීපේ අපිට මොකද මේ රටේ බලධාරීන්ට ඇස් ඇරලා බලන්න ඕනේ මේ වෙලාවේ හොඳ වෙලාව මේ පමුණුව කියන්නේ මහරගම් පමුණුව කියන්නේ අපි මේ
මේ ලෝකල් මාකට් එකට තමයි මේ හැම ප්‍රොඩක්ෂන් එකක්ම දෙන්නේ. අප්‍රේල් වෙලදාමෙන් පස්සේ රටේ මොන වගේ තත්ත්වයක් උදා වෙද්ද නැහැ. මේ පමුණුවට කරන්ට් එක නැහැ. අපිට මහා ගන්න විදියක් නැහැ. ප්‍රශ්න කොටයි. ජෙනරේටරේ දැම්මත් මේ ජෙනරේටරේ තෙල් ගන්න විදියක් නැහැ. එතකොට අපිට මහන්න විදියක් නැහැ. සල්ලි මේ දවස්වලනේ අපිට කීයක් හරි හම්බ කරගන්න තියෙන්නේ. ප්‍රතිකාරලා මහා ගන්න විදියක් නැහැ. බ්ලවුස් කපලා ඉස්කට් කපලා හැමතැනම ගොඩ ගහලා තියෙනවා. මේ 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 හේතුව නිසා මේ අපේ පුදුම අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ හිතන්න ඕනේ මේ මේ කරන්න කලින් මේ සේරම ජනතාව පාරන බහින්න සිද්ධ වෙලා තියෙන අද වෙනකොට කරන්ට් එක කපනවා කියන්නේ ජීවිතේම නැතයි අපේ කොහොමද කරගන්න බෑ කරුවලේ කොහොමද කරගන්නේ අන්තිමම අන්තිමයි දැන් මේ බිස්නස් අඩුම අඩු කරන්ට් එක නැති හින්දාත් පාඩුයි රෙදි බඩු ගණන් හරියට වෙනස සීසන් එකේදී හරියට සෙනගනේ මේ සැරේ නෑ බිස්නස් එක ගොඩාක්ම බැහැලා තියෙන්නේ කරන්ට් එක නැති ප්‍රශ්න ගොඩාක්ම බලපාලා තියෙනවා සෑහෙන ජෙනියටම දාන පෙට්‍රල් සෑහෙන ප්‍රමාණයක් ඒක ලොකු මේ අපිට දරා ගන්න අමාරුයි ඇත්තටම ඉතින් මේ හැමදේම මුන්ට නිකන් ලැබිලා දේවවරමක් වගේ මුන් ඔය ඔක්කොම නැති කරා බැරි නම් බොරු කර කර කල් දදා යන්නේ කේ තේරුම්න්නේ ජය වේවා මෙහෙම ගියොත් ලොක්කෝ රජ වෙනවා අපි ඇවිල්ලා බලු වෙනවා මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා ගනිමින් වහාම රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ සියමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. මේ විදිහට රට ගියොත් අප්‍රේල් මාසේ 10 වෙනිදාන් පස්සේ ඩීසල් තිබුණත් දැවි තෙල් තිබුණත් ගල්ලඟුරු තිබුණත් විදුලි බල පද්ධතිය සමස්තයක් හැටියට ඇද වැටෙන්න නියමිතයි. ඒ නිසා අපි රජයෙන් මේ අවස්ථාව ඉල්ලා හිටිනවා වහාම තාක්ෂණික විසඳුම් හොයාගන්න ඊළඟ වර්ෂා කාලය එළඹෙන්නේ මැයි මාසේ මැදදී. ඒ මැයි මාසේ මැදදී වර්ෂා කාලය එළඹෙන තෙක් සම්පූර්ණයෙන්ම රට වසා දමන්න. දැන් මේ අද වෙන්නේ බොරුවක්. මේ අතර අගමැති කාර්යාලයේ සහ අගමැතිවරයා යටතේ ඇති අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතු වල නිරත වන ලෙස අගමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස මෙම පියවරගත් බවයි අගමැතිවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ. මෙම අර්බුදයේ නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජයක් ලෙස ඉතාම සංවේදී බවත් එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග යොහුසුලුව ගනිමින් සිටින බවයි අගමැතිවරයා තැබූ සටහනෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉන්ධන අර්බුදයේ නිසා තවමත් තෙල් පෝලිම් වල ඉන්නයි ජනතාවට සිදුව තිබෙන්නේ. හෙට අනිද්දා වනු විට බස් දහවණයත් නතර වේවි. මේ අර්බුදයට හේතුව 50%කින් ඉන්ධන පරිභෝජනයේ ඉහළ යාම බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ. ඉන්දිය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි. පෙට්‍රල් ඩීසල් නැව් ගණන් රටට පැමිණියත් තෙල් අර්බුදයේ තවත් අවසන් නැහැ. දිවෙන පුරා තවමත් දිගු ඉන්ධන පෝලිම්. මේ අතර IOC සමාගමෙන් ඉල්ලා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා සිපෙට්කෝ ආයතනයේ ඉන්ධන බවුසර් චීන වරාය ලංකා IOC සමාගම් පරිශ්‍රය වෙත පැමිණ තිබුණේ මේ ආකාරයෙන්. මහජන ආරක්ෂක අමාත්‍යතුමා අද ඉන්ධන පරිභෝජනය 50%කින් වැඩි වෙලා කියලා ප්‍රකාශයක් කළා. මේ ප්‍රශ්නය මොන රජයක් තිබ්බත් ඇති වෙන ප්‍රශ්නයක්. ඒක නැති වෙන්නේ නැහැ. මොකද විදේශ විද්‍යා අර්බුදයක් අපිට තියෙනවා. ඒ වගේම තමයි දැන් අත්‍යවශ්‍යම පෝලිම් වල ජනතාව දුන්නකොට අපිට අත්‍යවශ්‍යම ගැන කතා කරනවා. මොකද අමුදොර හැටියට අපි මේ ප්‍රශ්නෙට වත් කියන නිසා මේක තමයි පැත්තක් තියෙනවා. පැත්ත තමයි සාමාන්‍ය පරිභෝජනයට වඩා දැන් 50%ක් වැඩි වෙලා. ඒ කියන්නේ පෙට්‍රල් ටොන් 3000 ගානක් වුණනම් දවසට අද පෙට්‍රල් ටොන් 5500ක් අවශ්‍ය වෙලා. ඩීසල් ටොන් 5200ක් වර්ෂයක අද ඩීසල් ටොන් 7300ක් වැඩි වෙලා. දවස් 3කට සැරයක් අවශ්‍යයක් වෙන ෂෙඩ් එකකට අද දවස් 3ක් ඕනේ එක දවසේ. ඉතින් ඒකේ පරිභෝජන වැඩි වෙලා තියෙන නිසා නැව් එන අර ෂෙඩියුල් එකත් සෙට් වෙලා තියෙනවා. ඉතින් විදේශිකයෝ වගේම ජනතාවගේ පිටුකම තමයි තමාගේ වාහනයට ටැංකුල් දාගෙන බිල් වලට පුරවන්න නැතුව එතකොට පිටපසින් ඉන්න එකට තෙල් නැතුන බව දැනගෙන ඒ විදිහ ප්‍රතිපත්ති නැතුව මේ අර්බුදය විසඳන්න ජනතාවගේ ඒ කියන්නේ මේවා ඩීසල් අනිවාර්ය අනිසි ලෙස රැස් කරන එකේ සුකමක් තියෙනවා. මේ අර්බුදෙන් ගොඩ එන්න ඒ වක්ම තියෙනවා. ජනතාව කියලා ඒ වක්ම තියෙනවානේ. ඒ රජයට පමණක් දොස් කියන්න බෑ. රජයට පවත් තියෙනවා නම් අපි ඒවා අත්‍යවශ්‍යම
සියයට 50කින් වැඩි වෙනවා කියන්නේ ලොකු ගාණක්. ඒ කියන්නේ මේ කියන විදිහට රට ඇතුලේ ඉන්ධන නැව් දෙක තුනක්වත් තියෙන්න ඕනේ. ඇත්තටම මහා පරිමාණයෙන් ඉන්ධන සංගවගෙන ඉන්න අයව හොයලා අතරම් ගොඩ ගන්න ඕනේ කියන එක මතක් කළ යුතුයි. ඉන්ධන අල්පුදේ හැමියේ බස් ධාවනයත් කොයි වෙලේ නතර වේද කියලා දන්නේ නැහැ. ඉදිරි දින දෙකට පමණක් බස් රථ සඳහා ඩීසල් පවතින බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ. ඩීසල් ඉන්ධන නොමැති වීම හැමුවේ හැටන් ප්‍රදේශීය පාසල් බස් රථද ධාවනයේ යොදවන්නේ නැති බවයි පාසල් බස් රථ හිමියන් පවසන්නේ. බලශක්ති සංචාරක විදේශ රැකියා සහ තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට රටවල් තුනක් තීරණය කර තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවලුයි. එම රටවල නියෝජිතින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති හමුවකදී මේ බව ඔවුන් සඳහන් කර තිබෙනවා. බලශක්ති සංචාරක විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවීම්වලදී සඳහන් කෙරුණා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සභික මයිකල් නෙස්බි සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව අවස්ථාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි රජය දක්වන උනන්දුව පැසසුමට ලක් කළා. සූර්ය සහ සෙසු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල උත්පාදනයට එක්කර ගැනීමට බ්‍රිතාන්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බවයි නෙස්බි සාමිවරයා එහිදී ප්‍රකාශ කළේ. දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීම කෙරෙහි සිය රජයේ අවධානය යොමු කරන බව එනට රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කෝයුන් චොල් මහතා ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා දකුණු කොරියානු ව්‍යවසායකින් දිරිගැන්වීමටත් කොරියාවේ නවීන තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් හැකි උපරිම සහාය ලබා දෙන බවයි කෝයුන් ඩොල් මහතා ප්‍රකාශ කර ඇත්තේ. විශේෂ සංචාරක කලාප ඇති කිරීමෙන් ඊජිප්තු සංචාරකින්ගේ විශේෂ අවධානය මෙරටට ලබාගත හැකි බව ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගෙට් මොයිලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කර තිබෙනවා. දෙරට අතර 65 වසරක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සිහිපත් කළ තානාපතිවරයා අන්තර්ජාතික සමුළුවලදී ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙන බවටයි සහතික වී ඇත්තේ. වර්තමානයේ ඇත්තටම රට තියෙන්නේ ඉතිහාසයේ විශාලතම අර්බුදය හමු වෙයි. මේ අවස්ථාවේ ජනතාව තව තවත් ගැටුම්කාරී තත්ත්වයන්ට ඇද දමන්න එපා කියලා පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අද ඉල්ලා සිටිනවා. මේ අතර අසංවිධානාත්මක නිර්නාමික කණ්ඩායම්වල ඉල්ලීම්වලට ජන ඒකරාශී වීම භයානක බවයි ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ. මේ අවස්ථාවේ රටේ අර්බුදය ගැටුම්කාරී තැනකට ගෙන යාම වැරදි බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ පවසනවා. සියලු දෙනාම දොස් පවරා ගැනීම නවතා සාමදානයේ ක්‍රමවේදයක් වහා අනුකමනය කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරන්නේ. නූපන් දරුවාගේ සිට මරණ වංචකයේ දක්වා සියලු දෙනාගේ දුක් වේදනාවන් ගැන සංවේදී වන්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ඉල්ලා සිටිනවා. රටේ අර්බුදයට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සැවීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණද අද විශේෂ සටහනක් තබා තිබෙනවා. ඉන් කියවෙන්නේ නිර්නාමික අසංවිධානාත්මක කණ්ඩායම්වල ඉල්ලීම් වලට ඒකරාශී වන්න එපා කියලයි. ජනතා විමුක්ති පෙරමුණ සෑම විටම ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බවද එහි සඳහන්ව තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේද නිර්නාමික අසංවිධානාත්මක ඉල්ලීම් වලට තම පක්ෂය එකතු වන්නේ නැති බව සඳහන් කර තිබෙනවා. මරණීය දඬනීය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් 30 නිදස් කොට නිදහස් කිරීමට අභියාචනා අධිකරණය අද නියම කළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුත්කලයෙකු ඝාතනය කර පුත්කලින් 2 තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 30 එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවලට වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් 3 රත්නපුර මහාධිකරණයේ මරණීය දඬනය නියම කළා. ඒ 2020 වසරේ ජූලි මාස 31 වනදායි. රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දඬනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි මන්ත්‍රී ප්‍රේමරාල් ජයසේකර මහතා ඇතුළු පිරිස අභියාචනා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. එබැවින් එම තීන්දුව අවලංගු කර තමන්ව සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙසයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අභියාචනා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව අදාළ නඩුව අභියාචනා අධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. ඒ අභියාචනා අධිකරණ විනිසුරුවරුන් වන
නිශ්ශංක බඳුල කරුණාරත්න හා ආර් ගුරුසිංහ යන මහත්වරුන් ඉදිරියේදී. එෙහිදී මරණීය දඬුවම් නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරකමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලංක ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය නිදොස් කොට නිදහස් කරන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බඳුල කරුණාරත්න මහතා සඳහන් කළේ මෙම සිද්ධිය වූ අවස්ථාවේදී විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට සහ ඔවුන් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නැති බවයි. ඒ අනුව විත්තිකරුවන් අදාළ චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නැති බවද විනිසුරුවරයා පැවසුවා. විත්තිකරුවන් වරදකරුවන් කරමින් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව බල රහිත කරන බව සඳහන් කළ විනිසුරුවරුන් ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි නියෝග කළේ. මේ අතර නිදහස ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතා අද බන්දනාගාරයෙන් පිටව ගියා. පරිසර අමාත්‍යාංශය මෙහෙවන නැකතට පැලයක් වැඩසටහන අද වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයෙන් ආරම්භ කෙරුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියට හුස්ම දෙන ජාතික රුක් රෝපණ නැකත අප්‍රේල් මාස 18 වනදා පෙරවරු 11:16 ට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය මගින් නැකතට පැලයක් වැඩසටහන අද ආරම්භ කරනු ලැබුවා. මෙහි අරමුණ වී ඇත්තේ අපේ රටේ වන ආවරණය 30%ක් දක්වා වර්ධනය කිරීමයි. ඒ අනුව සීලුම මාධ්‍ය ආයතන කාර්ය මණ්ඩල වෙත පළතුරු පැල බෙදා දීම අද සියතින් ආරම්භ වුණා. සියතට පැල බෙදා දීමේ අවස්ථාවට අප ආයතනයේ විධායක අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන මහතා සහ ප්‍රධාන විධායක නිලධාරි අජාස් ෂෆීක් මහතාද සහභාගී වුණා. එහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හුස්ම දෙනතුරු වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන නැකතට පැලයක් වැඩසටහන ගිය වර්ෂයේ අපි අවුරුදු නැකතට ආරම්භ කරා. මේ වතාවෙත් 18 වෙනිදා තිබෙන නැකත් වෙලාවේ සෑම නිවසකම පැලයක් රෝපණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ වැඩසටහනේ අද ආරම්භ කරු පළවෙනි අවස්ථාව විදිහට අපි සියත උපවාහිනී ආයතනයට ආවා. එනි මධ්‍යස්ථව ප්‍රවෘත්ති විකාශනය වෙන ඒ වගේම මාධ්‍ය වැඩසටහන විකාශනය වෙන මේ ආයතනයේ අපි තෝරගත්තේ පළවෙනි වැඩසටහන විදිහට. බලාපොරොත්තු වෙනවා මේක රට පුරා සියලු අංශ සම්බන්ධ කරගෙන නැකතර පැලයක් වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඉතිහාසයේ වැඩිම පැල ප්‍රමාණයක් එකම වෙලාවක එකම දවසක රෝපණය වන පළවෙනි අවස්ථාව මේ බවට සනිටු හම්බේ. ඒ සඳහා සියලුම දෙනාට දායක වෙන්න කියන ආරාධනය මේ අවස්ථාවේ අපි සිදුවා. වාණිජ මණ්ඩලය, කර්මාන්ත මණ්ඩලය, අපනයනකරුවන්ගේ සංගමය ඇතුළු ආයතන රැසක නියෝජිතයින් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා. අදූරදර්ශී සහ අකාර්යක්ෂම වැඩපිළිවෙල හේතුකටගෙන රට මේතරම් ප්‍රපාතයකට ඇද වැටුණා. අද පවත්න අර්බුදයට හේතුණු කරුණු පිළිබඳව නිසි අධ්‍යයනයක් කොටයි ඊට විසඳුම් සෙවිය යුත්තේ. කර්මාන්ත නගා සිටුවීම් වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කළ යුතුව තිබෙනවා. I think very humbly my personal opinion. I don't think that the present administration necessary tools, if I may use that word, the necessary policy instruments to bring this country out of this mess. හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතාවුද සිනවිරත්න මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 91 වන වියෙහි පසු වුණා. හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ආතාවුද සෙනවිරත්න මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. 1957 වර්ෂයේ ගම් සභාවෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඒ මහතා 1970 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. 1989 සිට 2015 වර්ෂය දක්වා වරින් වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු කටයුතු කළා. ආතාවුද සෙනවිරත්න මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද වසර ගණනාවකදී සිය සේවය රට වෙනුවෙන් ඉටු කළා. ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කෘතහස්ත දේශපාලඥයෙකු වූ ආතාවුද මහතා මිය යන විට 91 වන වියේ පසු වුණා. දැන් තවත් පොත් කිහිපයක් කෙටියෙන්.
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර නගරයට යාපදව පිහිටා ඇති මැල්සිරිපුර වතු යායේ අක්කර 3ක භූමි භාගයක් සතිපොලක් ඉදිකිරීම සඳහා රජයට පවරා ගැනීමට කටයුතු කිරීමට එරෙහිව අද එම වතු යායේ සේවකීන් විරෝධතාවයක් ආරම්භ කළා. මීට පෙර මෙම වතු යායේ අක්කර 12ක භූමි භාගයක් දඹුල්ල කුරුණෑගල දුම්රිය මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු සඳහා රජයට පවරාගෙන තිබෙනවා. මෙලෙස සතිපොලක් ඉදිකරන බව පවසමින් අක්කර 3ක භූමියක් යලි රජයට පවරා ගැනීමට කටයුතු කරන්නේ ඉඩම් මංකොල්ලයකට බවයි එම වතු ආයේ සේවයේ නිරත පිරිස් පවසන්නේ. මීට ප්‍රදේශයේ දේශපාලන බලවේගවලද සම්බන්ධයක් ඇති බවට වතු ආයේ සේවකීන් පවසනවා. පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීල් පිරිස් මහතා සහ බංගලාදේශයේ විදේශ අමාත්‍ය ආචාර්ය ඒකේ අබ්දුල් මොහමන් මහතා අතර හමුවක් පැවැත්තුණා. මෙම හමුවේදී ජාත්‍යන්තර වෙළඳාම ආශ්‍රිත සහයෝගීතාවය ආදී කරුණු රසක් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. මාවනෙල්ල බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද කෑගල්ල මහාධිකරණයේදී ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. මෙම නඩුව සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම සඳහා මැයි මාස 18 වනදාට දින නියම කෙරුණා. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.